අලුත්ම ළමාකෘති දෙකක් මගේ අතේ අද දවසේදී තියෙනවා. බොහොම අපූරු ළමාකෘති දෙකක්. හරි පුදුමයි, හරි පුදුමයි. ඒ වගේම තව කෘතියක් තියෙනවා, නිදහානය. මේ කෘතීන් දෙක ගැන අද දවසේදී කතා කරන්නට අපි ආරාධනා කළා තනු ජයන් නායක මහත්මියට. ඇය තමයි මේ කෘතීන් දෙකම නිර්මාණය කරන්නේ. අයිබෝන් තනුජා, අපි ඉස්සෙල්ලම ගමු මේ හරි පුදුමයි, හරි පුදුමයි මේ කෘතිය. දැන් අපි හුඟක් වෙලාවට මේ මුදල් වලට නේ අපි හැම දෙයක්ම යම් ස්ථානයක සේවය කරන්නේ අපි වැටුපක් ගන්න. ඉතින් අපි මේ මුදල තමයි අපේ ජීවිතයේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේක යන්නේ මේ වර්තමානයත් එක්ක නෙමෙයි, මේ රජ කතන්දරයක්. හැබැයි සල්ලි කියන දේ තමයි, කියන්නේ රිදී කාසි තමයි මෙතෙන්දි මුල් වෙන්නේ. හැබැයි මේක අවසානයේ අපි කතා කරමු, මේකේ අතරමැද ඒ තියෙන සංසිද්ධියක බොහොම අපූරු තැනකට අපිව අරගෙන යනවා අපේ ජීවිතයේ මේ හොඳ ගති ලක්ෂණ. එහෙම නැත්නම් හොඳ ක්‍රියාවන් කොයිතරම් වටිනවද කියන තැන. මං කැමතියි මේ හරි පුදුමයි, හරි පුදුමයි අපේ ළමා කතාවට ආරම්භයක් සපයන්න. ඔව්, මට මේ කතාවට වස්තු බීජය වුණේ ඇත්තටම මීතොට මුල්ලේ කුණුමුල්ල. ඒ කුණුමුල්ල නිසා වෙච්ච විනාශයත් එක්ක එක එක කලාකරුවන් එක එක නිර්මාණයන් කවිවලින් කෙටි කතාවලින් බිහි වෙද්දී මගේ සිතට මේකයි මේ පුංචි කාලේ අපේ තාත්තා මට කියලා දීපු කෙටි මේ ජාතක මේ පුංචි කතාවක් තිබුණා. ඒ පුංචි කතාවේ තිබෙන සිදුවීමත් එක්ක මට හිතුණා ඒක මේ කතන්දරේට හොඳ වස්තු බීජයක් වෙයි කියලා. ඒකත් එක්ක මම මේ ගලපගත්තා. ගලපගෙන මම ඒක සුදුසු තේමාවක් සහිතව කතාව මේ නිර්මාණය කළා. හොඳයි. දැන් මේ පොත එක හුස්මට අපිට කියවගෙන යන්න පුළුවන් මට හිතුණා. හැබැයි මේ අපේ දරුවෝ නම් ගොඩාක් මේ කෘතිය රසවිඳී කියලා, මේ කෘතියේ කතන්දරයත් එක්ක. දැන් මෙතනදී කියවෙනවා මේ කුණු. දැන් ඔබ කියවනේ ඔබට මේ සිතුවිල්ල පහළ වෙන්නේ මේ මීතොට මුල්ල කුණු කන්දත් එක්ක කියලා. දැන් අපි ගොඩක් බැලුවොත් ගෙදර දොරේ ගමක් අපි ගත්තොත් එහෙම, ඒ ගම ඇතුලේ එකතු වෙන කුණු අපි එක් එක් නිවසියන්ගේ ගෙදරට ගිහිල්ලා බැලුවොත් එහෙම විවිධාකාරයෙන් තියෙන්නේ. එතකොට මේ විවිධාකාරයෙන් තියෙන කුණුවල ප්‍රමාණාත්මක භාවය, දැන් ඔබේ ගෙදර තියෙන කුණුවල ප්‍රමාණය, මගේ ගෙදර තියෙන කුණුවල ප්‍රමාණය, තව ඔහොමම අපිට මේ ගම ඇතුලේ තියෙන ඒ නිවසියන්ගේ හොයන්න පුළුවන්. මෙතන විශේෂම දේ තමයි මේ අනබෙර කරුවෙක් එනවා රජතුමාගේ පණිවිඩයක් අරගෙන ගමට. දැන් ඒ ගමට රජතුමාගේ පණිවිඩය අරගෙන අනබෙරකරුවා එන්නේ මේ ගෙවල් වල තියෙන කුණුවල ප්‍රමාණයට රිදී කාසි දෙන්න. එතකොට දැන් හොඳ, දැන් කුණු කියන්නේ හොඳ දෙයක් නෙමෙයිනේ තනූජ නේද? දැන් හොඳ දෙයක් දෙනකොට රිදී කාසි දෙනකොට කොයිතරම් වටිනාකමක් තියෙනවද? හැබැයි මේ රජතුමා දෙන්නේ කුණුවලට සහ කුණුවල බරට. ඒකත් විශේෂත්වයක්. එතකොට කුණුවල බර වැඩි වෙන්න රිදී කාසි ප්‍රමාණය වැඩි වෙනවා. මම කැමති අපේ දරුවන්ට මේක ජීවිතයට ආදර්ශයක් වෙන විදිහට අරගෙන ඉන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔබ පැහැදිලි කරන්න. දැන් මම හිතන්නේ දැන් පාසල් වලින් නම් තියෙනවා මේකට කුණු වර්ගීකරණය කියන ක්‍රියාදාමය ඇතුළත් කරලා තියෙනවා. දැන් ගොඩක් දරුවෝ මම දැකලා තියෙනවා පොලිතින් දාන්න ඕනේ මේ භාජනයට, ඉඳුල් දාන්න ඕනේ මේ භාජනයට, ප්ලාස්ටික් ද්‍රව්‍ය දාන්න ඕනේ මේ භාජනයට. පුංචි දරුවෝ ගොඩක් ඒක විමසිල්ලෙන් කරනවා, සැලකිලිමත්. ඒක අපි දැකලා තියෙනවා. කෝච්චි එක නැග්ගත් අර මට සමහර අවස්ථාවලදී දකින්න මම මේ පොඩි ළමයි දාන්නේ නැහැ ටොපි කොලේ. දැන් පොඩි හුරුවක් හරි වෙලා තියෙනවා. දැන් අපි හම්දිස්සෙම නෑ කරන්නේ නැහැ කියන තැනම අතරේ පොඩි තියෙනවා, පොඩි නැංමක් මේ භාවිතයත් එක්ක ඇති වෙලා තියෙන දෙයක්. දැන් මේකෙදි කරන්නේ ඒ දෙයම තමයි. මොකද මේ කතාව කියවලා අවසානයේදී කුණු වලට වටිනාකමක් ලැබෙන එක නෙමෙයි වෙන්නේ, අවසානයේ වෙන ප්‍රතිඵලයක් නිසා කතාවේ අවසානයේදී ළමයා තීරණය කරනවා අපි යන මාර්ගය තමයි හරි, මටත් පුළුවන් නම් මේ වගේ දෙයකට යොමු වෙන්න කියන එක තැන ඒ ළමයා යොමු වෙනවා. ඒ අතරේම දැන් අර පාසල් වලින් කියනවා තමන්ගේ නිවසේ තමන් කසල භාජනයක් තියාගන්න එක. දරුවෝ එහෙම තනියෙන් තියාගෙන ඉන්න තැනුත් අපි දැකලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවය. හොඳයි. දැන් මේ අර මුලින්ම කිව්වා වගේ ගෝණි ගණන් කුණු මලු මේ එකතු කරගෙන එනවා. මොකද වැඩිපුර බර තිබුණොත්, වැඩිපුර කුණු තිබුණොත් තමයි රජතුමාගෙන් රිදී කාසි හම්බ වෙන්නේ. ඉතින් ගම්මු කලබලයෙන් දැන් ඔන්න කුණු අරගෙන එනවා. දැන් මේ
හරි තරංගකාරීත්වයකුත් තියෙනවා දැන් ඇත්තටම හොඳ දෙයකට තරංගකාරීත්වයක් තිබ්බොත් තනුජා කොයිතරම් රටක් සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා හිතනවා මේ කතාව කියවගෙන යනකොට දැන් සමහරු ගේනවා දැන් ඔබට මේ ඡායාරූප මම හිතන්නේ මේ ඡායාරූප ගැනත් අපි කතා කරන්නට ඕනේ මේ මේ එක ඡායාරූපයක මේ 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 පින්තූරයක තියෙනවා කරත් එක කුණු වෙනවා ඒ ඒ පමණකට එකතු කරන්න පුළුවන් කුණු මේ මේ නිවෙස් වල එකතු වෙනවා හැබැයි මේ එක තරුණියක් බොහොම පොඩි ප්‍රමාණයක් කුණු අරගෙන එනවා මේ කුණු පොලිමේ අග ඉන්න තරුණිය කුණු ටික දෙනවා කරත්තකරු තමයි මේ කුණු කරත්තේ පුරවන්න තරම් මේ ගමේ කුණු එකතු වෙනවා හැබැයි කරත්තකරු පසුම්බියෙන් රිදී කාසියක් දෙනවා ඒ කියන්නේ දැන් අර ගෝණි ගණන් ගේනකොට ඒකේ බර ප්‍රමාණ රිදී කාසි දෙනකොට අර කුණු පොලිමේ අග ඉන්න කාන්තාවට ලැබෙන්නේ එක රිදී කාසියයි ඒකට හේතුව තමයි මේ තරුණිය ළඟ තියෙන්නේ පොඩි ප්‍රමාණයක් බර අඩුයි ඉතින් ගෝණි ගණන් කරපින්නගෙන මිනිසුන් කුණු ගෙන එන්න ඔබේ ගෙදර කුණු අඩු ඇයි කරත්ත කරු විමසන්න මේකේ කාව්‍ය භාෂාවක් ඔබ යොදාගෙන තන ඒක ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු ඔව් මේක මට හිතෙන්නේ මේක ජන කතාන්දරයක් ශෛලියෙන් ගොඩනැගිච්ච නිසා මේකට සුදුසු භාෂාව පොඩි වෙනසක් කරා නම් හොඳයි කියලා මොකද දැන් මගේ පොත් එකම ආකාරයට දිගින් දිගටම යද්දි පොඩි වෙනස් නිර්මාණයක් කිරීමේ ආසාවකුත් තිබුණා ඒකත් එක්කම මම මේ නිර්මාණය කරලා මං හිතන්නේ එළි දැකලා මාසයක් යන්නත් ප්‍රථම මේකට ළමා ටෙලි නාට්‍ය ළමා නාට්‍යකට වේදිකා නාට්‍යකට සුදුසුයි කියලා අරගෙන ඒගොල්ලන් දැන් සකස් කරමින් ඉන්න මේ ඒ ඇත්තට මේ නාද රටාව ඒ නාද රටාවට ළමයි බොහොම කැමති වෙන නාද මාලාවක් තියෙන්නේ කියන එක තමයි යාලා කියන්නේ ඒක සහ මේ දෙන පණිවිඩයත් මේ වර්තමානට ගැලපෙනවා කියන එක. ඉතින් එතනින්ම මට තේරෙන මගේ ඒ තෝර ගැනීම හොඳ දෙයක් කියන එක වැටහිලා ඉවරයි. ඒකත් එක්කම මේකේ දැන් අර ළමයාට ඊළඟට පිටුවට කියවන්න පිවිසීම එනවා මේ මේ තාලෙත් එක්ක සහ කෙටි කවි නිසා සරල බවයි මේවත් එක්ක ළමයාට මේක ඉතා ඉක්මනට කියවල ඉවර කරන්නත් පුළුවන් අනිත් එක පොඩි මතකෙකුත් තියෙනවා මේ පේලි එහෙම රසවත් වුණාම එයාලා ඒක නිතරම මතකේ තියාගන්නවා. රසවින්දනයත් උපරිම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. සෑම දිනම ගේ දොර පිරිසුදු කර නෙමි මම. ඒ හින්දා මගේ ගෙදර වෙනවානේ කුණු හිඟ. අර පොලිමේ අගම හිටපු තරුණියගේ පොඩි ප්‍රමාණයකට කුණු තියෙන හේතුව තමයි මේ කියන්නේ. එතකොට මේ තරුණිය හැමදාම ගෙදර පිරිසුදු කරනවා. එතකොට ඉවත් වෙන කුණු ප්‍රමාණය හරිම අඩුයි. ඒ නිසා කුණු හිඟයි. උයා පිහා ඉවත හෙළන මිදුල ඇමද එකතු කරන කුණු සියල්ල ගොසින් හලන වල දුටු අද අතන තියෙන. ඒ කියන්නේ මේ තරුණිය වෙන් වෙන් වශයෙන් අර තනුජ කීවේ මේ කුඩා ළමයින්ගෙත් දැන් උත්තේජනයක් තියෙනවා කියලා අපිත් ඒක දකිනවා. ඉතින් මේ මේ යෞවන යෞවනිය යෞවන වයසේ නිසා දැන් ඇය ටිකක් ඉගෙනගෙන තියෙනවා කොහොම කොහොමද මේ කුණු එකතු කරන්නේ එකතු වෙන ඒවා කොහොම කොහොමද අපි දිරණ ඒවා වෙනම දාන්නේ ඉඳුල් ටික වෙනම දාන්නේ මේ මේ විදියට වලක් කපලා බොහොම ලස්සනට ගෙවත්තේ මේ පොහොරවලට දාන්න එකතු කරලා කොම්පෝස්ට් පොහොර බවට පත් කරනවා ඉතින් අගෙයි අගෙයි හරිම අගෙයි සිරිකත ඔබ හරිම අගෙයි ඇත්තටම සිරි කතක් ඇය මොකද ඇය දන්නවා තමන්ගේ ගෙදර කුණු තියෙනවා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒ හොඳ දේ මොකද්ද කුණු ඉවත් කරන එක. කොහොම හරි කරත්තකරු අවසානයේදී රජතුමාට සැල කරනවා ඔන්න පණිවිඩයක්. මොකද්ද එක ගෙදරක එක තරුණියක් ඉන්නවා ඇය මේ කුණු ඇත්තේම නැති තරම් පිරිසුදුකම උපරිමයි හරියම සිරියාවන්ත කතා. අවසානයේදී ඇත්තටම අර කුණු ගෝණි ගණන් ගෙනැල්ලා රිදී කාසි විශාල ප්‍රමාණයක් ගත්තු ගමේ අනිත් ගම්මුන්ට වඩා මේ සිරිකතට මං හිතන වටිනා තෑග්ගක් හිමි වෙනවා. ඒ වටිනා තෑග්ග තමයි අවසානයේදී රජතුමාගේ බිසව බොහොට පත් වෙන්නට වාසනාව ලැබෙන. එක පැත්තකින් බොහොම ආදර්ශමත් කතාවක්. අර මීතොට මුල්ලට විතරක් නෙමෙයි ඔය ලංකාව පුරාම හැදෙන කුණු ගොඩවල් වලට මෙන්න මේ විදිහේ ආරෝපණයක් කරන්න පුළුවන් නම් මට හිතෙනවා වඩාත් ප්‍රයෝජනවත් වෙයි. මොකද වැඩි වැඩියෙන් දේවල් වාසනාවන්ත විදිහට ලැබෙනකොට සමහරලාට ගෙවල් වල කුණු ටිකත් බොහොම හොඳට වෙන් වෙන් කරගෙන පිරිසුදුකමක් ඇති කරගෙන අපිට හැදෙන්න පුළුවන් පරපුරක් බිහි කරන්න පුළුවන් මේ තනුජ. මට හිතෙනවා ඒක ප්‍රයත්නයක් මේ
දරුවෙකුට කියන පොඩි කතාවක් තමයි. හැබැයි මේකේ විශාල සමාජ වගකීමක් අපට පැවරිලා තියෙනවා කියලා අනිත් පැත්තෙන් කියවෙනවා. මේ කුණු ප්‍රශ්නේ අපි ලෝකයක් එක ගත්තහම මේක මං හිතන තව අවුරුදු 10ක් 15ක් යන විශාල ප්‍රශ්නයක්, පරිසර ප්‍රශ්නයක් බවට පත් වෙන මුළු ලෝකෙම. ඉතින් ඒ නිසා කුඩා පොතක් දරුවන්ට කියලා දෙන හරි අපූරු පාඩමක්. හැබැයි විශාල ප්‍රශ්නයකට උත්තරයක් මේ පොතේ තියෙනවා. හොඳයි තනුජා, මේකේ චිත්‍ර ගැනත් අපි කතා කරන්න ඕනේ. ඔව්, මේ කතාවේ මං ජනකතාවක් කියලා කිව්වා සහ ජනකතාව සහ මේකේ රජවරුන්ගේ රජෙක් සම්බන්ධ කතාවක් නිසා මම හිතුවේ මේ රජවරුන්ගේ කතා රජතුමාව දකිනකොටම මට මතක් වුණේ අපි පුංචි කාලේ හිඟුල්වල දිසානායක මහත්තයාගේ චිත්‍ර ටික. ඉතින් මම හිතුවා මේ කතාවට මට හිඟුල්වල දිසානායක මහත්තයාගේ සම්පත්දායකත්වය ලබා ගත්තොත් හොඳයි කියලා. එතුමයි මායි බොහොම ළඟින් ඉඳගෙන චිත්‍ර සහ මගේ කවි දිහා බලමින් දෙන්නත් එක්ක බොහෝ සාකච්ඡා පවත්වලා තමයි මම දැන් තුන් අතර සැරයක් අපි වෙනස් කළා. මේ දෙන්නත් එක්ක බොහොම සුහදව කිසිම බැගෑ මේ දෙන්නත් තොරව එතුමා ඒ දේවල් බාරගත්තා. මට මෙන්න මේ වෙනස්කම් කරන්න ඕනේ කොහොම මේ වෙනස්කම් කරලා දුන්නා. අනේ ඒක තමයි ඇත්තටම කතන්දර පොතක් ලියලා ඌවට චිත්‍ර ශිල්පියාගේ දායකත්වය ඔහු අදමද නොකර එහෙම සපයන්න ඕනේ. දෙන්නගේ අතර හොඳ සම්බන්ධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ නිර්මාණය සාර්ථක වෙන්නේ. චිත්‍ර ශිල්පියා එක තැනක ඉඳගෙන ලේඛකයා තව තැනක ඉඳලා ළම කතන්දර පොතක් නම් කවදක්වත් කරන්න අමාරු. හොඳයි. හරි පුදුමයි. හරි පුදුමයි. ඇත්තටම පුදුමයි. මොකද මේ වගේ කතන්දර තමයි අපිට බිහි වෙන්න ඕනේ අපේ ළමා පරපුරට. මේක ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් හොඳ ආදර්ශමත් කතාවක්. නිධානය මේ තනුජා එන් අයගම ලියු අනිත් කතන්දරේ. අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව අපි අලිත් කතා කරන පොත් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ නිධානය. මේ ළමා කෘතිය පිළිබඳව අපි කතා කරන්නේ තනුජයන් අයගම මහත්මියගේ අනිත් කෘතිය. දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා මං හිතන්නේ. එකක් කළු සුදු රූප භාවිතා කරලා තියෙනවා. මම කැමති මේ කෘතිය ගැන කතා කරන්න. ඔව්, මේක ළමයින්ට කියවීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න ලියපු කතන්දර පොතක්. කතන්දර පොතක් කියලා කිව්වට ඇත්තටම මේක චරිත කතන්දර. චරිතයක් ඔස්සේ තමයි මේක ලියවෙන්නේ. මොකද අපි සාමාන්‍ය කියන පූර්ණ මිනිස්සෙක් වෙන්න නම් අපි චරිත කතා 100ක්වත් කියවනවා නම් හොඳයි කියන එක. එතකොට අපි එතකොට එහෙම 100ක් කියවන පෙර ළමයින්ට අපිට මේක පිවිසීම කරන ළමා පොත් වලින් කොහොමද චරිත කතාවක් හඳුනගන්නේ කියන එක මට හිතුණා. ඉතාම සරලව මුලින්ම පටන් අරන් දුන්නොත් ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙම හිතලා දැන් මෙතන චරිත කතාවත් හඳුන්වලා දෙන්න ඕනේ, ළමයාට කියවීම කියන එකත් දෙන්න ඕනේ. එතකොට කියවීමෙන් ජයගත්තු කෙනෙක් ගැන පටන් ගත්තත් හොඳයි කියන අදහසින් මේ මට මේ කතාව නිර්මාණය කරන්න හම්බුණා. මොකද මේ පුද්ගලයා මට අහඹුලෙස මේ පුස්තකාල වැඩසටහනකදී එතුමා කළ කතාන්දරයකින් තමයි මම දැනගත්තේ එතුමාගේ ජීවිතයේ මේ ගොඩනැගුණේ කොහොමද, එච්චර සාර්ථකත්වයට ආවේ කොහොමද මේ කියවීම නිසා කියන නිසා. මම එයාගේ මම මේ ඒ කියපු කතාව මම මුලින්ම කෙටි සටහන් දාලා කතාව ලිව්ව. කොහොමද ඔයාගේ කියවීම සම්බන්ධ වන මේ කතාව පොඩ්ඩක් මට කියන්න, විස්තර තව ටිකක් මට මෙහෙම දෙයක් කරන්න ආසාවක් තිබුණා කියලා. පස්සේ එයා මට ඇත්තටම කිව්වා මේ මම මේ පුංචි කාලේ ඉඳලා මෙන්න මෙහෙම මම සත්තුන්ට ආදරය කළේ පොත් කියවපු නිසා. ඒ කියවපු පොතත් එක්කම කියනවා මේ මම අනුශාසා රන් කුමරු කියන පොත කියවලා මම අලියට ආදරය කරන්න ඉගෙන ගත්තා. මම ඉස්කෝලේ විෂයයට භූගෝලය කරනකොට මට මේ පරිසරය ගැන අවබෝධය ආවා, ගම් වතුර ගැන අවබෝධය ආවා. මේ පුද්ගල ජීවත් වෙන්නේ හොරණ පාර, හොරණ පැත්තේ. එතකොට ඒ පැත්තේ ගම් වතුර ගන්නවා. දැනට ගම් වතුර එයාගොල්ලන්ට එනකොට එයා දන්නා මේ කාලේ නේ ගම් වතුර එනවා කියලා. ඒ අත්දැකීම ලැබිලා තින්නේ යකෙන් පොත්පත් ඒ විෂයට අදාළ පොත්පත් කියවීමෙන්. ඒ කියන්නේ තරුණ වියට එළඹුණාට පස්සේ දැන් ව්‍යාපාරිකෙක්. එතකොට ව්‍යවසායක සම්බන්ධ පොත් කියවීම තමයි එයා ව්‍යවසායකෙක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයා වාසනාවේක අධිපති දයනන්ද පොම්බුල මහන්තයා. ඒ කියන්නේ මුළු රටේම දැන් කේක් බෙදන පුද්ගලයාගේ ජීවිත කතාව තමයි මම ඒක ළමයින්ට එච්චර මුලදී පටන් ගන්නේ කියන්නෙත් නෑ මේ කතාවේදී. මොකද ඒක ඒ පුද්ගල චරිතය දන්න හැමෝම. නමුත් ඒ පුද්ගල චරිතය ගොඩ නැගුණේ කොහොමද කියන එක කවුරුත් දන්නේ නැහැ.
අපිට මෙතන පුද්ගලයා පැත්තකින් තිබ්බත් දරුවන්ට තියෙනවා දෙයක් කියන්න කියවීමෙන් අපි සමහර විට කියනවා මෙයා ඉගෙන ගත්ත දොස්තර කෙනෙක් වුණා ඉංජිනේරුවෙක් වුණා මෙහෙම ව්‍යවසායකෙක් වෙන්නත් මේක කොච්චර ලස්සනට බලපාලා තියෙනවද දැන් මෙතුමා කතා කරනකොට අපිට කිසි තැනක හිතන්න බෑ මෙයා ව්‍යාපාරිකයෙක් කියලා සබහාදාම පැත්තෙන් කතා කරනකොට මෙයා සබහාදාමට ආදරණය කරන පුද්ගලෙක් සත්තුන්ගේ විෂය ගැන කතා කරනකොට සත්තු විද්‍යාඥයෙක් වගේ වෙලාවකට පොත්පත් ගැන කතා කරනකොට පුස්තකාලයක් ඇතුළේ ඉන්න මේ විශ්වකෝෂයක් වගේ. ඉතින් මට විවිධ තලවලින් මේ පස්සේ තමයි මම මෙයාව එහෙම දැනගන්නේ. මම මුලින් මමත් හඳුනගෙන හිටියේ ව්‍යාපාරිකෙක් විදියට. ඉතින් මේ මෙන්න මේ ටික සමාජයේ දැන් මේ අපි එක පුද්ගලෙක් ගැන මේ වගේ දැනුම් දෙනවා වගේ මගේ ඊළඟ ප්‍රයත්නයක් තියෙන තවත් ඒ වගේ. ඒක වෙනත් විෂයකින් ජීවිතය ජයගත්ත කෙනෙක් ගැන මේ ලියන්න ආසාවක් තියෙනවා. දැන් මේක ලිව්වට පස්සේ තමයි ඒ පිළිඹීම ඇතිල තියෙන්නේ. ඒක තමයි මේ කතාවේ කියන්නේ. ඔව් අපි ගොඩක් වෙලාවට මේ අපේ දරුවන්ව යොමු කරන්න හදන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න. දැන් ගොඩක් වෙලාවට දෙමෝපියන්ගේ අර ඔය ඔතනින් මිදෙන හීනේ හරි අඩුයි. ඉතින් මට හිතෙනවා දැන් ඕනම තමන්ගෙම ව්‍යාපාරයක් කරන්න ස්වයං රැකියාවක් කරන්න. දැන් ඒවට පවා මේ යම් දක්ෂතාවයක් නිපුණතාවයක් තියෙන්න ඕනේ. එතකොට මේ ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. හැකියාවක් තියෙන්න ඕනේ. ආසාවක් තියෙන්න ඕනේ. උනන්දුවක් කැපවීමක් එහ සියල්ල එක්තැන් වුණ තැන තමයි මේ 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 වගේ චරිත බිහි වෙන්නේ. ඉතින් එක පැත්තකින් මට හිතෙනවා මේක කුඩා දරුවන්ටත් වඩා වැඩිහිටියන්ටත් ආදර්ශයක් සපයන කතන්දරයක්. ඔව් මේ එතුමාගේම වැඩිහිටි කතන්දර කියන්නේ වැඩිහිටි චරිතය ඇතුළත් කතන්දරයක් මම හිතන්නේ එතුමාගේ අතින් ලියන්නේ කියලා අපි යෝජනා කළා. මොකද ඒක වෙනස්ම කතාවක්. ඉතින් ඇත්තටම මේ දැන් අපි ළමා පොතක් ගත්තත් කියන්නේ ළමයින්ට ලියන පොත ළමයන්ටම සඳහා නොවේ. හොඳ ළමා පොතක් නම් ඒක වැඩිහිටියෙක් පවා කියවල රස විඳින්න පුළුවන් වෙන්න ඕන එකක් තමයි නියම මේ ළමා කතාවක් කියන්නේ කියන එක විචාරය කරලා තියෙන්නේ. ඉතින් මේ දැන් ඒක එහෙම තියෙද්දී දයනන්ද මහතාගේ කතාව නම් අපිට කියන්නේ නුදුරු අනාගතයේදී මම හිතන්නේ ජීවිත කතාව ඔහු ලියමින් පවතින්නේ. ඒ වගේ ඉතින් එක කතාවක් නෙමෙයි මං කියන්නේ ළමයින්ට ඉතින් ගොඩක් කතන්දර චරිත කතා කියවන්න අවස්ථාව උදා කර දෙන්න ඉතින් දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ උවමනාව තියෙන්න ඕනේ ඇත්ත වශයෙන්. තනුජා මේ මම දැනගන්න කැමති දැන් ඔබ මේ වෙනකොට මට හිතෙනවා මේ ළමා කතා යම් ප්‍රමාණයක මහා අතෝගයක් නොවුනත් යම් අපේ සාහිත්‍ය ලෝකයට ළමා සාහිත්‍ය ලෝකයට දායාද කරලා තියෙනවා සහ ඒ වයදී සම්මාන ඇගයීම් ඒ සියල්ලත් ලැබපු කෙනෙක් හැටියට මේ දරුවන්ට කතාවක් නිර්මාණය කරනකොට ඔබ පෞද්ගලිකව ඒ ඒ හිතන විශේෂ දේවල් තියෙනවද මේ දරුවන් ගැන? මොකද මේක දරු වැඩිහිටියොත් කියවනවා ඒක වෙනම කතාවක්. හැබැයි මේක අපි ඉලක්ක කරන්නේ දරුවන්ට. ඔව් මම මෙතනදී විශේෂයෙන් හිතන දෙයක් තමයි දැන් දරුවා කියන්නේ කවුද කියන එක අපි දැන් මම හැදෑරීමකුත් එක්ක දැයි කියන්නේ මේ මුල් කාලේනේ අපි ලියපු කතාන්දර වලට වඩා පස්සේ අපි අධ්‍යාපනයත් එක්ක මේ දිගින් දිගට අධ්‍යාපනය කරමින් යන ගත්තට පස්සේ අපි ළමයින්ව ළමයිව වෙනම අධ්‍යාපනය කරනවා. ඊට අමතරව දැන් ඒගොල්ලන්ගේ මනෝවිද්‍යාත්මකව ඒගොල්ලන්ගේ මේ කාලවලට අනුව තියෙන වෙනස් වීම මොනවද? ඒ වෙනස්කම් අනුව දැන් අපි එක දෙක වසර වල දරුවන්ට ලියන භාෂාව නෙමේ 3-4-5 දරුවන්ට ලියන්නේ. ඊට පස්සේ 6-7 දරුවන්ට වෙනත්. එතකොට භාෂාවේ වචන ප්‍රමාණය, ඡේද ප්‍රමාණය, චිත්‍ර යොදන ප්‍රමාණය මේ හැම දෙයක්ම වයස්කාණ්ඩයට වෙනස් වෙනවා. ඊට අමතරව දැන් අපිට අලුතෙන් වචන ඇතුළත් කරන්න ඕන නම් ඒවත් ඒ වයස්කාණ්ඩයට අනුව තමයි අපිට කරන්න වෙන්නේ. දැන් අනිත් එක ළමා කතන්දරයක් ලියනවද නැත්නම් එහෙම නැත්නම් තේමාත්මකයක් දැන් සමහර විට මට වුමනා සමහර අවස්ථාවලදී අපිට ලියන්න එනවා විශේෂ තේමාවක්. දැන් අපිට ඉරේලියෙන් අපිට තියෙන ප්‍රයෝජන ගැන ළමා කතාවක් ලියන්න කියලා. එතකොට මට එතන ළමා කතාවක් ලියන්න ඕනේ ඉරේලියෙන් ලැබෙන ප්‍රයෝජන කියන එක තමයි ළමා කතාවට වඩා වැඩියෙන් ඉලක්ක වෙන්න ඕනේ. එතකොට මට කරන්න වෙන්නේ ළමා කතාව තියෙනවා. ඒක එතකොට ප්‍රශස්ත සාහිත්‍ය ළමා සාහිත්‍යයක් නෙමෙයි එතන දියන්නේ. එතනදී විෂයානුබද්ධ කතා ළමයාට විෂයට ආසාව ඇති කරන තේමාව දෙන කතන්දරයක් ඒක. ඉතින් අපිට එතනදී කියන්නේ අපි ඒ විදිහට කියන්නේ කොහොම වුණත් අපෙන් කෙරෙන්නේ ළමයාගේ අවශ්‍යතාවය. එතකොට අපි බලන්නේ ළමයා මේ මාතෘකාවට කැමති නැත්නම් ළමයා මේ අධ්‍යාපන ක්‍රමයට කැමති නැත්නම් එයාට රසවින්දනය ඔස්සේ ඒ තේමාව ඒ ළමයාගේ හිතට ඇතුල් කරන එක. ඒ වගේ අවස්ථා අපිට ගොඩක්
මේ අවස්ථාව තියෙනවා. ඒක අභියෝගාත්මකයි. හැබැයි කරන්නටත් පුළුවන්කම තියෙනවා සාහිත්‍යවේදියාට සහ දරුවාගේ මනස හරියට අඳුනගත්ත නිර්මාණකරුවට. හොඳයි. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ නිධානය සහ හරි පුදුමයි හරි පුදුමයි මේ කෘතීන් දෙක පිළිබඳව කතා බහ කරන්නට තනුජයන් අයගම අපිත් සමග එකතු වුණාට තව තව විශිෂ්ට නිර්මාණ බිහි කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඉතින් අපි තනුජයන් අයගමට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අපිත් සමගෙන යනවා. සුබ දවසක්.